යුක්්‍රේනය අනුවන්ට ජර්මනය නිෂ්පාදිත තවත් ලෙපඩ් යුතරැකයක් අහිමි වෙලා තියෙනවගේ රුසියාව සඳහන් කරන රුසියන් ආරක්ෂ මාත්‍යංශය තමන්ගේ දෛනික වාර්තාවෙන් ප්‍රකාශ කරනවා. තමන්ගේ සපාත් හමුදා කණ්ඩායම කැන බටහිර හමුදා කණ්ඩායම විසින් යුක්්‍රේනයානුවන් සමඟ කරන ලද සටන්වලදී මේ යුදරැන්කේ විනාශයට පත් වෙලා තියෙනවා කියලා හරියටම ස්ථානය ගුලු සඳහන් කරන්නේ නැහැ. ඔය ලිමාන්‍ය ආශ්‍රිත කලාපය තමයි මේ ගොල්ලම හිතන සටන් කරන්නේ. කෙසේ වෙතත් ඒ කොතන හරි ස්ථානයකද මේ කතන්දරය සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි රුසියානුවන් කියන්නේ. මේ අතරවාරයේදී යුක්රේනය වාර්තා කරලා තියෙනවා රුසියාව හර්කෆ් ප්‍රදේශයේ අලුත් ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටිනවාය කියලා. හොර්තිත්සා බැටල් ගරුප් එකේ හොර්තිත්සා සටන් කණ්ඩායමේ ප්‍රකාශක නසාර් වලෂින් සඳහන් කරලා තිබුණා රුසියාව ග්ලුබෝකයා හෙවත් ග්ලිබෝකි කියන ගම්මානයට පහරදීම සඳහා සූදානම් වෙමින් සිටින බව පෙන්වා කියලා, ඒ සඳහා හමුදා එකතු කරමින් ඉන්නවා කියලා පේනවා කියලා. මේ ග්ලුබෝකයා කියන ගම්මානය තියෙන කිලෝමීටර් 7ක් විතර දේශසීමාව ඇතුලේ හර්කෆ් පළාතේ නැත්නම් හර්කෆ් ඕබ්ලස් එකේ උතුරු දිගට වෙන්නට හර්කෆ් නගරයෙන් කිලෝමීටර් 39ක් විතර ඈතින්. එතකොට මේ ප්‍රදේශයට රුසියානු පැසිෆික් බලකායේ 155 වෙනි මැරීන් බ්‍රිගේඩ් එකයි රුසියාවේ 11 වෙනි හමුදා බලකායේ 18 වෙනි යාන්ත්‍රික රයිෆල් ඩිවිෂන් එකයි මේ ප්‍රදේශයට එවලා තියෙනවා කියලා තමයි නසාර් වලෂෙන් සඳහන් කරන්නේ. මීට ටික දවසකට කලින් යුක්රේනියානුවන් කතා කර අර 51 වෙනි හමුදාවක් ගැන ඒ කණ්ඩායම වෙන්න පුළුවන් මේ කියන කණ්ඩායම. මේ අතර වාරයේදී මුරොම් නගරයට මේ ප්‍රදේශෙන් චුට්ටක් නැගිනිහිරට වෙන්නට දේශසීමම කිට්ටුව තියෙන ගම්මානයක් ඇතර මුරොම් කියන්නේ. මේ මුරොම් ගම්මානයට 72 වෙනි යාන්ත්‍රික රයිෆල් ඩිවිෂන් එකේ 41 වෙනි යාන්ත්‍රික රයිෆල් රෙජිමේන්තුව ගෙනත් තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද ඒ ප්‍රදේශයේ හමුදාව ශක්තිමත් කරන්න රුසියානුවන් විසින් ඒ හමුදාව ගෙනත් තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ අතරතුරේදී ලුකියාන්සි ප්‍රදේශයේ, ඒ කියන්නේ ඔය ලිප්ට්ස වලට ටිකක් කිට්ටු ගම්මානයක්, ඒ ප්‍රදේශයේ මේ වෙනකොට රුසියානුවන් ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සටන් කරනවා කියලා වාර්තා වෙනවා. මේ අතරේ පහුගිය මැයි මාසයේ ඉඳලම සටන් පැවතිච්ච වල්චාන්ස්ක් නගරයේ මධ්‍යම දිග සහ නැගෙනහිර දිග ප්‍රදේශවල රුසියානුවන් නැවත ඒකාබද්ධ වෙමින් තියෙනවායි කියලත් නසාර් වලෂෙන් සඳහන් කරලා තිබුණා. ඉතින් මේ අතරේදී ඔහු කියනවා, ඔහු සඳහන් කරන විදිහට, යුක්රේනය සඳහන් කරන විදිහට, මේ 47 වෙනි යුද ටැංකි ඩිවිෂන් එකේ 153 වෙනි යුද ටැංකි රෙජිමේන්තුව පස්සට අරගෙන තියෙනවා රුසියානුවන් විසින්. මොකද ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච හානි හින්දා ඒ වෙනුවට ඒ ප්‍රදේශයට 47 වෙනි හමුදා කණ්ඩායමේ 128 වෙනි යාන්ත්‍රික රයිෆල් බ්‍රිගේඩ් එක යොදවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒකත් එක්ක චෙචන් වරුන්ගේ අහ්මත් බ්‍රිගේඩ් එකත් යොදවලා තියෙනවා කියලා වාර්තා පළ වෙලා තියෙනවා. මේ අතරේ හර්කෆ් ප්‍රදේශයේ සටන් ගැන සෙලෙන්ස්කි ඊ පෙරේද කතාවක් කිව්වා. ඔහු කිව්වා හර්කෆ් ප්‍රදේශයේ මැයි 10 වෙනිදා ඉඳන් එල්ල වෙච්ච ප්‍රහාරයේදී රුසියානුවන් 20,000ක් මිය ගියා කියලා. BBC එකත් එක්ක කරපු සාකච්ඡාවකදී තමයි මේක කියලා තිබ්බේ. ඉතින් යුක්රේනියානුවන්ට නැති වෙච්ච ජීවිත ප්‍රමාණය ගැන අහුවම ඔහු ආරක්ෂක හේතුන් මත ඒක කියන්න බෑ කියලා සඳහන් කරලා තිබුණා. මේ අතරවාරයේදී යුක්රේන හමුදාපති අලෙක්සැන්ඩර් සිර්ස්කි රුසියානුවන් පරාජය කරන්න ඕන ක්‍රියාමාර්ග ගැන කියලා තියෙනවා. ඔහු ප්‍රධාන කාරණා කීපයක් කතා කරනවා. ඒක තමයි රුසියානුවන් ඒකරාශී වෙන ස්ථානවලට සහ රුසියානුවන්ගේ මර්මස්ථානවලට ඈත ස්ථානවල ඉඳන් පහර දීම ආයුධ පාවිච්චි කරලා. ඒකට තමයි ඔය බටහිරින් දිගු දුර මිසයිල් එහෙම ඒගොල්ලන් ඉල්ලන්නේ. ඊළඟට ඉදිරිපෙළ කණ්ඩායම් වලට සටන් පෙරමුණේදී හැකි තරම් රුසියානුවන්ට හානි සිදු කිරීම. ඊළඟට ආරක්ෂක වළලුවල රැඳෙමින් තමන්ගේ යුක්රේනියානු ආරක්ෂක වළලුවල රැඳෙමින් රුසියානුවන්ට හැකි පමණ හානි සිද්ධ කිරීම, වැඩිය ලුකුවට ප්‍රහාරක මෙහෙයුම් වලට මේ වෙලාව යන්නේ නැතුව, සහ ඩ්‍රෝන වගේ ආයුධ උපක්‍රමික ලෙස භාවිතා කිරීම. මේ කාරණා හතර මගින් රුසියානුවන්ට මේ වෙලාවේ තියෙන සංඛ්‍යාත්මක පිරිස් බලය සම්බන්ධයෙන් රුසියානුවන්ට තියෙන වාසිය යම්කිසි ආකාරයකට පාලනය කරගන්නට පුළුවන් වෙයි කියලා අලෙක්සැන්ඩර් සිර්ස්කි සඳහන් කරනවා. ඒ වගේම සිර්ස්කි ප්‍රකාශ කරලා තිබ්බා රුසියානුවන්ට විශාල ජීවිත ප්‍රමාණයක් නැති වෙද්දි ඒගොල්ලෝ පක්‍රොම්ස්ක් පැත්තෙන් හිමින් ඉස්සරහට එමින් පවතින, ඊළඟට චස්සී විහාර සහ තවත් ස්ථානවල ඒගොල්ලෝ දිගටම සටන් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම යුක්රේනියානුවන් පිරිස් බලය හිඟය පිළිබඳව සහ ආයුධ හිඟය මත මේ වෙනකොට යම්කිසි පීඩනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැටලු නිරාකරණය කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා. එතකන් අර කලින් කියපු විදිවලින් සටන් ඉස්සරහට ගෙන යෑමේ හැකියාව තියෙනවා කියන එක ඇලෙක්සැන්ඩර් සිර්ස්කි ප්‍රකාශ කරලා තියෙනවා.